Sri Lanka's Choice 2024. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දුරාපේක්ෂක නමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ තිස්සමහරාම රජමහා විහාරස්ථානයේ වැඳපුදා ගැනීමට පැමිණියා. එම අවස්ථාවට හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාද එක්ව සිටි අතර එහිදී නමල් රාජපක්ෂ මහතාට මහා සංඝරත්නයේ ආශිර්වාද හිමි වුණේ මෙලෙසින්. අනතුරුව ඒ මහතා වැවරු කන්නල රජමහා විහාරස්ථානයේ වැඳපුදා ගැනීමටද පැමිණියා. ඉන්නනතුරුව නමල් රාජපක්ෂ මහතා දෙක්වැල්ල මුස්ලිම් මහපල්ලිය වෙත පැමිණියා. අනතුරුව නමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස දෙවුන්දර ශ්‍රී උපුල්වන් දේවාලයේ වැඳ පුදා ගත්තා. පසුව මාතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ විවෘත කිරීම සඳහාද නමල් රාජපක්ෂ මහතා එක් වුණා. මේ රටට ආදරය කරන ප්‍රතිපත්තිය තියෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගාව මෙරට ගොඩනගන්න පුළුවන් දේශීය ප්‍රතිපත්තිය තියෙන අපි ගාව මට දැඩි විශ්වාසයක් තියෙනවා ජනතාව එක පිළිගනී කියලා. පැහැදිලිවම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රහණය කරන අපි 2018 දැක්ක ඔය ගීපු අය 2016 ගියා, 18 ගියා, 20 ගියා, 22 ගියා, 24 යන ඉස්සරහට ඇත්තයි. අපි එතනින් පාක්ෂිකයත් එතනින් ඉහළින් මාරුණාත් අනතුරු වලට ඉහළයි මාරුණාත් ගමේ පාක්ෂිකය මාරු වෙන්නේ නැහැ. ඉතින් අපේ වගකීම තියෙන පාක්ෂිකය එක්ක මෙරට ජනතාව එක්ක. ඉතින් මං හිතන්නේ අපි හැමෝගෙම මේ මාරු වෙච්ච අයගෙත් අපේත් වගකීම තමයි මෙරට ජනතාවට සාධාරණයක් කරන්නේ. ඊපට ආරාධනා කරලා දෙන්න කියලා. පැහැදිලිවම අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඊයත්කෝ සැලුන්දර විරුද්ධයි කියලා. ඒ කියන්නේ ගියේ ඕන කෙනෙක් කරනවා. සැලුන්දර විරුද්ධයි. එන්න කැමති නම් එන්න පුළුවන්. හැබැයි අපේ ප්‍රතිපත්ති වලට එකග වෙන්න ඕන. අනතුරුව නමල් රාජපක්ෂ මහතා සීනිකම දේවාලයේ වෙතට පැමිණ ආගමික වතාවත් වල නිරත වුණා. සම්මා සම්බුද්දස්ස